පොහොට්ටුව නියෝජනය කරන පිරිස අපි පැහැදිලිවම කියනවා බහුතරයක් දෙනා බරපතල වංචා දූෂණවලට ලක්වෙච්ච උදවිය. උදාහරණයක් ඇටියට කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන රෝහිත අබේගුණවර්ධන ඔහුට ඔහුගේ වත්කම් ඉපයීම් පිළිබඳව ඒ වෙනකොටත් විශාල පැමිණිල්ලක් තිබේ. ඒ වගේම මහින්දානන්ද අලුත්ගමගේ මේ අයට වත්කම් අයතා ඉපයීම් පිළිබඳව බරපතල පැමිණිලි තිබ්බා. මහින්ද රාජපක්ෂ පවුලේ සියලු දෙනාටම බරපතල වංචා දූෂණ පිළිබඳව අපි ඉදිරිපත් කරපු පැමිණිලි ගාන ඉතාමත් විශාලයි. අපි මේ කියන්නේ කෝ ඒවට ඉෂ්ට වෙච්ච සාධාරණත්වය. අපි යහපාලන ආණ්ඩුවක් හදලා ස්වාධීන කමිෂන් සභා ස්ථාපිත කරලා ඒවට අපි පාරේ පෙළපාල ගිහිල්ලා සහයෝගය දීලා කොමිෂන් සභා ඒ 19 වෙනි ආණ්ඩුව අසා සංශෝධනය ගෙනහල්ලා අපි ඉල්ලා හිටියේ දේශපාලන පරිගැනීම් කරන්න නෙමෙයි, නීතියේ ආධිපත්‍ය සමාජය තුළ ඇති කරලා දුෂිතයන්ට හොරුන්ට දඬුවම් දෙන්නේ. අවුරුදු 3ක් ගිහිල්ලත් අපි කියන්නේ ඒ අයට දඬුවම් දෙන්න. අද හොරු එළියට ඇවිල්ලා අහනවා කෝ අපේ ලැම්බෝගිනි කියලා, කෝ අපේ රත්තරන් අස්සයෝ කියලා අහන. ඔය රත්තරන් අස්සයෝ තමයි පහුගිය කාලේ මතුනේ තැන් තැන්වල. එතකොට ඒ අයට නිදැල්ලේ ඉන්නත් මේ විදිහට ආණ්ඩුවට ඇඟිලි දික් කරන්නත් පුළුවන්කමක් ලැබිලා තිබෙන්නේ නීතිය හරියට ක්‍රියාත්මක නොවෙච්ච හින්දා. නීතිපති දෙපාර්තමේන්තුව උදාසීනව කටයුතු කිරීම නිසා. ඒකට දේශපාලන අතපෙවීමක් නැත්තම් එසේ කළ නොහැකි. අල්ලස් හෝ දූෂණ කමිෂන් සභාව අපි ඔවුන්ගෙන් ඉල්ලා හිටන තොරතුරු අපි දාපු පැමිණිලි 600කට වැඩි ගාණක් පිළිබඳව ඔවුන් මේ අවස්ථාවේ පැහැදිලිවම අපිට ලබා දීලා තියෙනවා පරීක්ෂණ අපි විතරක් කරපු පැමිණිලි වල ලිපිගොනු අවසන් වෙච්ච ඒවා. අපි කියන්නේ හොරකම කවුරු කරත් වැරදි. ඒ නිසා එදා හොරු අල්ලන්නේ කියලා ඇවිල්ලා හොරු අල්ලන එක පැත්තකින් තියලා හොරු අල්ලන්නේ නැතුව හොරකම් කරන්න පටන් ගත්ත එක ගැන කනගාටුවක් තමයි අපිට කියන්නේ.